channel CAK අපේ voice cut එකක් යනවා නම් channel CAK අපේ වැඩක් ගැන කතා කරනවා නම් ඒක නිකන් කලාකාරයෙක්ට නිකන් සම්මානයක් හම්බුනා වගේ අපිට කරන්න පුළුවන් උපරිම කරනවා මොකද මේක ප්‍රේක්ෂකයාගේ ගුවන් කාලය ඒකට අපිට වගකීමක් TV දර නාලිකාවේ උපසභාපතිතුමා ඇවිල්ලා කියනවා ඉස්කෝලේ නම්බර් 1 කියලා හරි අපි අද කතා බහ කරමින් ඉන්නේ වසරක් තවත් වසරක් අවසන් කරපු ඉස්කෝලේ සහ අම්මා වගේ ටෙලිනාට්‍ය දෙක ගැන Eteli nanti kata karena kita main nama kita kata anak orang komedo salinda ratnaya ke garu adyaksha katuma Aibon komedo adare eating api ara dikak kalabaleng rupa kata kirim kerla kati ate kadi kak nidahase hampende awas tawa hatala tun ratriak eating idama satu ding inna welawa katamai me kata karan nambu ne idama me hemadeval wenno ne me field dekatu le api රූපගත කිරීමේ දර්ශනතලයේදී අපි ඉන්නේ වෙන ස්ට්‍රෙස් වල. ඉතින් ඒ වගේ දේවල් රිලීස් කරගන්න මිනිස්සුත් එක්ක චුට්ටක් කතා බහ කරන්න, මේ ශිල්පීන් එක්ක චුට්ටක් කතා බහ කරන්න එකම තලයේ වේදිකාවක් හදලා දුන්න එකට ගොඩක් ස්තුතියි. හරි, දැන් ගිය අවුරුද්දෙත් මෙහෙම වුණා, මේ අවුරුද්දෙත් මෙහෙම වෙනවා. හැබැයි මේ අවුරුද්ද වෙනකොට තව විශේෂ දෙයක් වෙනවා. දෙරණ නාලිකාවේ TV දෙරණ නාලිකාවේ උපසභාපතිතුමා ඇවිල්ලා කියනවා ඉස්කෝලේ නම්බර් 1 කියලා. Mangita nita dia satu rak adyaksha karyata tiyena widiyak ne mona gengimada tiyenne ow ehttarama godak satutui api sambandha wechcha wedak me widiyata number 1 wima gana itin ekata api taniyen karapu wedak nemei me siyulu denama ekutu vela me siyulu denage daadiya mahansiyen tamai api me nirmanaye me etana dawilla thiyenne mama ehttarama api katha karanawane den langawe vivida nirmana gana itin ලංකාවේ අපිට හම්බෙලා තියෙන ගුවන් කාලය ඇතුලේ අපි නම්බර් 1 වීම ගැන නිහතමානී සතුටක් තියෙනවා. හැබැයි අපිට වගකීමක් තියෙනවා ජනතාවගේ ගුවන් කාලයේ මේ පැය භාගය ඇතුලේ අපි මොනවද කරන්න කියන එක. ඉතින් ඒක ගැන ගොඩක් මම කියන්නේ අධ්‍යක්ෂකවරයා විදිහට මේ වගකීම දරන්න ඕනි කියන තැන මම ගොඩක් ඉන්නවා. මොකද දැන් තියෙනවනේ මේ ටෙලිවිෂන් එක ගිල ගන්න ඇවිල්ලා තියෙනවා සමාජ මාධ්‍ය කියලා. මම හිතන්නේ නැහැ සමාජ මාධ්‍ය තිබුණත් අපිට දැන් තියෙන මතයක් තමයි සමාජ මාධ්‍ය නිසා ටෙලිවිෂන් එක බලන්නේ නැහැ කියලා තියෙනවනේ. මම ඒක විශ්වාස කරන්නේ නැහැ. මොකද ලංකාවේ වේදිකා නාට්‍ය තියෙන කාලේ ටෙලිවිෂන් එක එනකොටත් ওই විදිහටම වේදිකා නාට්‍ය ශිල්පීන් හිතුවා මේක අපි ගිල ගන්න එන මාධ්‍යයක්ද කියලා. ඉතින් එහෙම තිබ්බා. මම කියන්නේ අපි යාවත්කාලීන වෙන්න ඕනේ. අපි අප්ඩේට් වෙන්න ඕනේ. අපි සමාජ මාධ්‍යෙත් ඉන්න ඕනේ. හැබැයි ටෙලිවිෂන් එක තුල මම කියන්නේ මේක ටෙලිවිෂන් එක කියන්නේ අපි අංක එක වීම සම්බන්ධව මට තියෙන ප්‍රශ්නේ. එතකොට කියන්නේ ටෙලිවිෂන් එක කියන්නේ ගහක් නම් අපි ඒ ගහ පෝෂණය කරන්නේ නැතුව ඒ ගහේ ගෙඩියක් හැදෙනකන් ඒ කියන්නේ හැදෙන තාක්කල් අපි ගෙඩිය කාලා අපි බලාගෙන ඉන්නවා කියලා අපි මුකුත් මේක පෝෂණය කරන්නේ නැතුව මේක ඔහේ යන්න දීලා ඒ කියන්නේ ඒක ඕන පැත්තකට යන්න අත්හැරලා ටෙලිවිෂන් එකට ට්‍රීට් කරන්නේ නැතුව සමාජ මාධ්‍ය තමයි නැත්නම් වෙන වෙන ප්ලැට්ෆෝම් තමයි කියලා අපි ඒක අත්හැරලා ඉන්න හොඳ නැහැ. මම කියන්නේ අපි ටෙලිවිෂන් එක අල්ල ගන්න ඕනේ. ටෙලිවිෂන් එකේ ප්‍රේක්ෂකයාට අලුත් අත්දැකීම් දෙන්න ඕනේ. ඉතින් අපි ඒකට අදත් හෙටත් හැමදාමත් කැප වෙනවා. අපිට හොඳ මේ ප්ලැට්ෆෝම් එකක් තියෙනවා TV දෙරණ කියන නාලිකාව ඇතුලේ. ඉතින් අපිට කරන්න පුළුවන් උපරිම කරනවා. මොකද මේක ප්‍රේක්ෂකයාගේ ගුවන් කාලය. ඒකට අපිට වගකීමක් තියෙනවා. ඉතින් ඒ වගකීම අපි අද වගේම හෙටත් ඉෂ්ට කරනවා. අනිවාර්යෙන්. අනිවාර්යෙන්. ඒ වගකීම සහ වගවීම දෙකම තියෙන නිසා තමයි අද නොම්බර එකේ ඉන්නේ සාලින්ද රත්නායක. හරි වැඩි වෙලා ගන්නෙ නෑ. මොකද අද දවස කාර්ය බහුලයි කියලා අපි දන්නවා. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතුනාට. සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තව තවත් ජයෙන් ජයට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. ජය වේවා. ඉතින් ඇත්තටම channel C ගැන කතා කරන්න ඕනේ. කලාකාරයෝගේ මොකක් හරි දෙයක් තියෙනවා නම් ඇත්තටම මමත් ඊටාම කියන්නේ අපි කියමුකෝ අපි මොන මාධ්‍යයේ වැඩ කෙරුවත් channel C එකේ අපේ voice cut එකක් යනවා නම් channel C එකේ අපේ වැඩක් ගැන කතා කරනවා නම් ඒක නිකන් කලාකාරයෙක්ට නිකන් සම්මානයක් හම්බුනා වගේ. ඇත්තටම කොහොමත්ම ස්තුතියි. ඔව් ඒක මට ලොකු නිහතමානී සතුටක් තියෙනවා සාලින්ද රත්නායක කියලා කතා කරලා මේ ආයතනයේ channel C ඇවිල්ලා අපිට අපි ගැන කතා කරනවට සමහර කියන්නේ අධ්‍යක්ෂකවරයෙක් විදිහට මට මෙහෙම මයික් එකක් දික් කරලා කොහොමද කියලා අහන එක ඉතාම නිහතමානීව සතුටුයි channel C එකට සුබ පතනවා අපි ඉන්නවා channel C එකත් එක්ක ඕන වෙලාවක කලාකාරයෙකු විදිහට channel C එක කලාකාරයෙකුට ඉන්නවා කියලා දන්නවා අපි channel C එකට ඕනම වෙලාවක ඉන්න බොහොම ස්තුතියි මේ අවස්ථාව ආවරණය කරන්න මේ ස්ථානයට ආවට මොකක්දනේ ඔයා තාමත් 24 22 කෝල් කළේ නැද්ද කෝල් කරලා බලන්න මොකද වෙන්නේ කියලා